හොඳයි සෑම දිනාටම තිරුවන් සරණයි. අපි හූස්ටන් බෞද්ධ විහාරස්ථානයේ පවත්වාගෙන යන පසු දිනක භාවනා වැඩමුළුවේ අද තුන්වෙනි දවස. ඊට පෙර දවස් දෙකක් ඒ භාවනාව සම්බන්ධව ධර්ම කාරණා පැහැදිලි කර දීමත් භාවනා පුහුණුව සඳහා උපදෙස් ටික ලබා දීම සිදු කරගෙන ආවා. අපි විශ්වාස කරනවා මේට සම්බන්ධ වෙන සෑම දෙනෙක්ම ඒ පුහුණුව තමන්ට හැකි පමණ දෛනිකව සිදු කරගෙන යනවා ඇති කියලා. අපි ඊයේ දවසේදී අවසානයේ පැහැදිලි කරලා දුන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ සංසාර විමුක්ති මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිමෙන් සිදුවෙනවා කියලා. මෙය බුද්ධ දේශනාවේ එක පරියායක්. සංසාර විමුක්තිය ලැබෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමෙන්. තව එක එක පරියාය වලින් ඒ කොටස් පෙන්වලා තියෙනවා. උදාහරණයක් විදිහට සතිපට්ඨානයේ වැඩිමෙන් සංසාර විමුක්තිය ලැබෙනවා. ඒ වගේම සත්ව විසුද්ධියටපත් වීමෙන් සංසාර විමුක්තිය ලැබෙනවා. මේ එක එක පරියායව. නමුත් ඒ සෑම දෙයක්ම එකම දෙයක්. එකම දෙයක එකම මාර්ගයක විවිධ කෝණවලින් කරන විග්‍රහයක්. දැන් අපිට හුරු පුරුදු සූත්‍රවල බොහෝම අන්තර්ගත වෙලා තියෙන, කවුරුත් අහලා තියෙන, දන්න ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම කියන එක. දැන් එහෙමනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා. මේ අංග 8 මොනවද කියන එක මම පසුගිය දේශනාවේදී පැහැදිලි කරා. දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන අංග 8යි. මේ අංග 8 තියෙන්නේ කොහෙද? නැත්නම් මේ අංග 8 සැකසෙන්නේ කොහෙද? මේ අංග 8 දෙන්නේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට කියන මේ උපත් ඉන්ද්‍රිය 6න් එක ඉන්ද්‍රියක ඕනම අරමුණක් තුල අන්තර්ගත ධර්ම කාරණා 8ක් මේ අන්තර්ගතයන් 8ක්. දැන් අපි මේ සිදු කරන භාවනාවත් මේකට අනුගත වෙනවා. හැම භාවනාවක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වලට ඇතුළත් වෙනවා. හැබැයි සමත භාවනාවක ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙනස තියෙන්නේ අංග දෙකක් වැඩෙන්නේ නැති එකයි. අපි ඒක බලමු මොකද කියලා. සමථ භාවනාවකින් හැකියාව තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 6ක් සම්පූර්ණ වඩා ගන්න. නිවන් දැකීමට සුදුසු තත්වයකට පත් කර ගන්නවා කියන එකයි මේ වැඩෙනවා කියන එකේ තේරුම. දැන් ඒ දේ ධර්මානුකූලව ඉගෙන ගන්න නම් තව ටිකක් අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුල තව තවත් ඇතුළත් අන්තර්ගතයන් ධර්මානුකූලව තරමක් දුරටවත් දැනගන්න වෙනවා. දැන් මීට පෙර මම පැහැදිලි කරා සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා තුන වැඩෙනකොට මොකද්ද වෙන්නේ? බුදුහාමුදුරුව පෙන්වන ධර්ම මාර්ගයේ ඉස්සරහට යනකොට නම් සතිපට්ඨාන භාවනාවක් වඩනකොට වෙන්නේ අකුසලය නැති වෙනවා. ඒ සංසාරගත ශ්‍රාවකයාගේ අකුසලයයි නැති වෙන්නේ. තර අකුසල් 10ක් තියෙනවා කියලා මම පැහැදිලි කරා. බුදුහාමුදුරු පෙන්වන අකුසල් 10ක්. ඒ අකුසල් 10න් සමහර අකුසල් අපි දුරු කරන්න ඕනේ. සබ්බපපස්සකරණං කියන විදිහට දුරු කරන්න ඕනේ. භාවිතයට ගන්න නැතු ඉන්න ඕනේ. ඒ අකුසල් අන්තර්ගත වෙන්නේ කායික ක්‍රියා හා වාචික ක්‍රියාව අතරින් තියෙන අකුසල්. පාපය කියනවා මේකට. තව අකුසල් දෙකක් යටපත් වෙන්න ඕනේ. යටපත් වෙනවා කියන්නේ ඊට වැඩිය මානසික අකුසල් දෙකක් අභිජ්ජා ව්‍යාපාද. ඒකට මිත්‍යා දෘෂ්ටිය යටපත් වෙනවා කියන්නේ.
ඊළඟට අකුසලයේ යටපත් වෙන්න ශික්ෂාව සමාධි ශික්ෂාවයි. යටපත් වුණාට අකුසලයේ අකුසල් මුල් කියන ඒවා විනාශ වෙන්නේ නැහැ. අකුසලයේ වර්තමාන දෙයක්. අකුසල් මුල් කියන එක අතීත වර්තමාන අනාගත කියන එකට බැඳිලා තියෙන එක. වර්තමානයේ කරන අකුසල් අකුසලයක් ගත්තොත් කායික අකුසලයක් වෙන්න පුළුවන්, වාචික අකුසලයක් වෙන්න පුළුවන්, මානසික අකුසලයක් වෙන්න පුළුවන්. වර්තමානයේ තමයි අකුසලය ජනිත වෙන්නේ. අතීතයේ නෙමෙයි වර්තමාන. වර්තමානයේ අකුසලය ජනිත වෙනකොට ඒ ජනිත කරන්න උපාද ශක්තිය ලබා දෙන්නේ අකුසල් මුල් ලෝභ දේශ මොහයි. මේ ලෝභ දේශ මොහ කියන අකුසල් මුල් හැම විටම තමන් දැනගෙන ඉන්න ඕනේ. හරියට ඒ අකුසලයේ කරන්න යමක් ලබා දෙනවද ඒකට පොලියක් අය කරනවා. ඒ වගේ ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ වර්තමානයේ අකුසලයක් අපි කරනකොට ඒ අකුසලයේ කරන්න මූලික උදව්ව දෙන්නේ අකුසල් මුල්. ඒ අකුසලයේ වරුණාට පස්සේ ඒ අකුසලයේ වර්තමානයේ කරපු අකුසලය නිසාවෙන් අකුසල් මුල් පෝෂණය ලබනවා. ඒ කියන්නේ අකුසල් මුල් තර වෙනවා. ස්ථාවර වෙනවා. එහෙනම් අපිට මේ සංසාරයෙන් ඉතුරු වෙලා තියෙනවා. සංසාරය පුරා සිදු කරපු අකුසල් වල මොනවා හරි දෙයක් අකුසල් මුල් වල ගැබ් වෙලා තියෙනවා. හැබැයි මෙහෙම දෙයක්ත් මේවා වෙනවා කියලා ධර්මයේ තියෙනවා. කාලයක් යනකොට මේවා මේ අකුසල් මුල් වලින් ගැබ් වෙලා තියෙනදී විපාක විදිහට විඳවන්න සිදු වෙනවා. විඳවනකොට අර අකුසල් මුල් ටිකක් අහක් වෙලා යනවා. හැබැයි සම්පූර්ණයෙන් කවදාවත් අහක් වෙන්නේ නැහැ. එයා ධාරිතාවේ අඩු වෙනවා විතරයි. දැන් මෙන්න මෙහෙම තමයි මේ සත්ව ස්වરૂපිය සංසාර ස්වરૂපී අකුසලයේ හා කුසලයටත් මේ විදිහමයි. කුසලයට මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. කුසල් කරන්න කරන්න කුසල් මුල් පෝෂණය වෙනවා. කුසල් කරන්න උදව්ව මූලික උදව්ව දෙන්නේ කුසල් මුල් තමයි. දැන් එහෙමනම් මේ අකුසල් මුල් හා කුසල් මුල් කියන ඒවා අපි අහලා තියෙන ඒවා. අකුසල් මුල් තමයි ලෝභ දේශ මෝහ. කුසල් මුල් තමයි අලෝභ අද්වේෂ මෝහ. ඒතර අකුසල් 10ක් වගේම කුසල් 10කුත් තියෙනවා කියලා අහලා තියෙනවා. දැන් අපි හිතමු මේ නිවන් දකින මාර්ගය තුළ නිවන ලැබෙන එකේ දිවෙන්නේ මුලින්ම අකුසලය නැති කරෙන්න ඕනේ. අකුසලේ නැති කරන පියවරවල් දෙකක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එකක් රැකලා අකුසලයේ අහක් කරන ටික, ඉතුරු ඒවා යටපත් කරලා අකුසලයේ අහක් කරනවා. රැකලා අකුසලයේ මේ විනාශ කර ගැනීම තමයි සීල ශික්ෂාවෙන් සිදු කරන්නේ. යටපත් කරලා අකුසලයේ විනාශ කරන යටපත් කරලා විනාශ කරන අවිජ්ජා ව්‍යාපාද කියන අකුසල් දෙක විනාශ කරන්නේ මෙහෙම. යටපත් කරන්නේ අකුසල් දෙක සමාධි ශික්ෂාවෙන්. එතකොට දැන් මෙන්න මෙහෙම ගියාට පස්සේ අකුසලයේ නැති කරගන්න පුළුවන් සංසාරගත සත්වයාට. එහෙම සංසාරගත සත්වයේ ඉන්නෝ මිනිස්සුනේ නෙවෙයි. අකුසලයේ නැති කරගත්ත මනුස්සත්වේ නෙමෙයි තියෙන්නේ. අකුසල් 10ම යටපත් කරගත්තොත් ඒ මනුස්සත්වයේ මිනිසෙක් කරොත් මේක මනුස්සත්වයේ ඉක්මවනවා. ඒ වගේම අකුසල් 10 යටපත් කරගත්තොත් දෙවියෙක් දේවත්වයේ ඉක්මවනවා. එහෙනම් මේ අකුසල් 10 නිදහස් වෙලා නැහැ දෙවියෝ. මේ අවිජ්ජා දෝමනස්ස දෙක දෙවිය අතරත් තියෙන්න පුළුවන්. ඒක නිසාවෙන් දැන් අකුසල් 10 යටපත් වෙච්ච සත්වය තමයි බ්‍රහ්ම. ඒ බ්‍රහ්මිය කියලා જાතියක් ඉන්නවා. බ්‍රහ්ම කියලා සත්ත්ව කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ල අපිට වැඩිය වෙනස්. වෙනස මොකද්ද? අපිට වැඩිය උත්තරීතරයි. අකුසල් නැහැ. අකුසල් 10 වැඩ ගන්නෑ.
ඒකම ඒ අයගේ හැබැයි අකුසල් මුල් වලට මොකද වෙලා තියෙන්නේ? අපි වගේමයි. අපි අකුසල් මුල් වලින් වැඩ ගන්න හින්දා අකුසලයේ සිද්ධ වෙන්නේ. බ්‍රහ්ම කියන සත්‍යෝ අකුසල් මුල් වලින් වැඩ ගන්නෑ. ඒක කිඳා බහැලා යට තියෙන්නේ. යටපත් වෙලා තියෙන්නේ. හැබැයි බ්‍රහ්මත්වයේ ඉවර වෙනකොට ඒ බ්‍රහ්මයාට සිද්ධ වෙනවා අර සක්‍රීය වෙන අකුසල් මුල් වලින් ආය අකුසලයේ කරන්න පටන් ගන්නවා අපි වගේ. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙන කෙනෙක්, චුත වෙන බ්‍රහ්මයෙක් නැවත මනුස්සත්වය හෝ දේවත්වය ලැබලා අර අකුසල් මුල් වලින් වැඩ ගන්න පටන් ගන්නවා. දැන් මේක තමයි සාමාන්‍ය සංසාරගත ස්වરૂපය. අකුසල් මුල් වලින් වැඩියෙන් වැඩගත්තොත් අපි මිනිසෙක් වෙලා ඉඳලා මනුස්සත්වයට පහත සංසාර ස්වરૂපයකට උරුම කියන්නේ උරුමකම් කියන්න වෙන මරණයෙන් පස්සේ. ඒ සංසාර ස්වરૂපය තමයි ධර්මයේ සතර පාය කියලා කියන්නේ. කුසල් මුල් වලින් අපි මිනිසෙක් කියලා වැඩියෙන් වැඩගත්තොත් එයා සතර පායේ උප්පත්තියට උදව් කරගන්නේ ඒක මනුස්සත්වයේ හෝ ඊට ඉහළ තත්ත්වයක්. හැබැයි බ්‍රහ්මත්වයට යන්නේත් නැහැ. ඒක ධර්මයේ පැහැදිලි කරන දේවත්වයේ කියලා. මේ විදිහට මේ 31 තලයේ නිර්මාණය වෙන්නේ මේ කුසලයේ අකුසලයේ මතයි. ඒ 31 තලයේ තුල මේ කුසල් මුල් හා අකුසල් මුල් එක්ක සැඟ වෙලා තියෙනවා නැත්නම් සක්‍රියව තියෙනවා. දැන් අපි හැමෝගෙම සෑම ක්‍රියාවලියකම ජීව ක්‍රියාවලියකට මේ අකුසල් මුල් හෝ කුසල් මුල් උදව් වෙනවා. ඒතර අකුසල් මුල් කුසල් මුල් දෙකම උදව් වෙලා මේ කරන ක්‍රියාවලිය ජීව ක්‍රියාවලිය ජීවත් වීම සංසාරයේ සැකසීම සිදු කරන ලෝකය කාම ලෝකය කියන. අකුසල් මුල් යටපත් කරගෙන සංසාර ස්වરૂපය නිර්මාණය කර ගැනීම කියනවා රූප ලෝකය. රූපාවචර ලෝකය හෝ අරූපාවචර ලෝකය. අකුසල් මුල් යටපත් කරගෙන මේ ලෝක දෙකම නිර්මාණය වෙනවා. මනුස්සයාට එහෙම නෑ. තම තමන් නම් හිතන්න පුළුවන් මගේ ළඟ නම් අකුසලයක් නෑ කියලා. නමුත් ඒ නොදන්නකම මිසක් සත්‍ය ස්වરૂපයක් නෙවෙයි. ඉතින් දැන් එහෙනම් මේ කුසලයේ අකුසලයේ මම මේ කුසලයේ අකුසලයේ ගැන කියා දුන්නේ තමන් දන්නේ කුසලයේ අකුසලයේ ආර්ය අෂ්ටාංග මාර්ගය එක්ක සම්බන්ධ කරන්න බැරි වේවි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු කුසලයේ අකුසලයේ ස්වરૂපය ඕකයි. කුසල් 10ක් තියෙනවා. අකුසල් 10ක් තියෙනවා. කුසල් මුල් 3ක් තියෙනවා. අකුසල් මුල් 3ක් තියෙනවා. මේ ටික ඉතින් තමන් අහලා ඇති, කියෝලා ඇති, නම් වශයෙන් දන්නවා ඇති. නම් තමන් ළඟ සක්‍රීය වෙන එක දන්නවා නම් ඒ මොහොතේ දන්නවා නම් මේ කුසල් මුල් අකුසල් මුල් එක්ක මේ මොහොතේ තමන් ළඟ ඇති වෙන අකුසලය මෙන්න මේකයි. අකුසලය ඒ මොහොතේ හැබැයි උනාට පස්සේවත් වෙන්නේ ඉස්සෙල්ලවත් දැනගැනීම නෙමෙයි මේ කියන්නේ. වර්තමානයේ මේ මොහොතේ සක්‍රීය වෙන අකුසලය මේකයි. ඒ අකුසලයේ නිර්මාණයේ වෙච්ච මූලය මේකයි. අකුසල මූලයේ මේකයි කියලා දන්නවනම් සරියුත් හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ දේශනාව අනුමත කරලා තියෙනවා. මජ්ක්‍ධිමක නිකායේ තියෙන සූත්‍රය සම්මාදිට්ඨි සූත්‍රය. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා පළවෙනිව සම්මාදිට්ඨිය සෝවාන් වූ පුජ්‍යලේ හඳුන ගන්න මූලික ලක්ෂණ. ලක්ෂණ මෙතන 16ක් තියෙනවා. පහසුම ලේසිම ලක්ෂණය මුලින්ම දීලා තියෙනවා. ඒ ලක්ෂණය දීලා තියෙන්නේ සම්මාදිට්ඨි සූත්‍රයේදී. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති මේ ගුණේ තියෙනවා නම් ශ්‍රාවකේ යා සම්මාදිට්ඨි ලාභී ආර ශ්‍රාවකේ සෝවාන් වූ පුජ්ජලේ. මෙතන මේ කියන්නේ ඇත්තටම අකුසලය ගැන දැන ගැනීම නෙමෙයි. පජානාති කියන්නේ මේ වර්තමානයේ හට ගන්නකොට අවබෝධ කර ගැනීම. මේක ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ නැතුව කවදාවත් සිදු වෙන්නේ නැති. ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගත්තට සිදු වෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ සතිපට්ඨානයක් වැඩිලා සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම වැඩිලා තියෙන මොහතක වෙන එකක්. දැන් අපි ඒක මම මේ නිකම් මතක් කරේ දැන් මෙතන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල එහෙමනම් මේ අංග තුල එහෙමනම්
සැඟ වෙලා තියෙන්න ඕනේ අපි කතා කරන අකුසලය හා කුසලය. අකුසල් 10 හා කුසල් 10 මේ අංග 8 තුල අන්තර්ගත වෙන්න ඕනේ. දැන් ශ්‍රාවකයාට පහසු වෙනවා තමන් පුහුණු වෙන භාවනාව දියුණු කරගන්න. තම තමන් දන්නවා නම් ධර්මානුකූලව මේ අංග 8ේ අකුසල් 10 අන්තර්ගත වෙන්නේ කොහොමද කියලා. කුසල් 10ත් ඒ විදිහටම අන්තර්ගත වෙනවා. දැන් අද දවසේ මුලින්ම මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. මේ අකුසල් 10ක් තියෙනවා, කුසල් 10ක් තියෙනවා. ඉතින් අපි අකුසල් 10 ආයෙ නැවත මතක් කරගමු. පළවෙනි අකුසල් 3 හඳුන්වන්නේ කායික අකුසල්. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධන හැසිරීම. ඒ කායික අකුසල් 3. හතරවෙනි අකුසලය වාචික අකුසලය. මුසාවාදා ඊගාට ඔහම 7 දක්වා තියෙන්නේ වාචික අකුසල්. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. එතකොට මේ මේ කායික හා වාචික අකුසල් 7ට කියනවා පාපය. ඒතර අකුසල් 10න් 7ක් තමයි පාපය කියලා ධර්මයේ හඳුන්වන්නේ. ඊට පස්සේ 8වෙනි අකුසලය නම් කරලා තියෙන ධර්මයේ අභිජ්ජා. මේ අවිද්‍යා නෙවෙයි, අභිජ්ජා කියන්නේ ඇලීම. සාමාන්‍ය පොත්වල දහම් පොත්වල කියනවා දැඩි ලෝභය කියලා. ලෝභය කියන එක නෙමෙයි, ලෝභය අකුසලයක් නෙමෙයි, අකුසල් මුලක්. ලෝභය අකුසලයක් නෙමෙයි, අකුසල් මුලක්. අභිජ්ජා තමයි අකුසලය. සංකල්පනා ස්වરૂපයේ තියෙන අකුසලයක්. 9වෙනි අකුසලය ව්‍යාපාද. ව්‍යාපාද කියන අකුසලයේ නිර්මාණය කරන වැඩිපුර නිර්මාණය කරන්න උදව් වෙන මූලය දෝෂ මූලයයි. අභිජ්ජා කියන අකුසලය නිර්මාණය කරන මූලය ලෝභ මූලයයි. මෝහ මූලය කියන එකෙන් අභිජ්ජා වලටත් උදව් වෙනවා, ඒ වගේම ව්‍යාපාදයටත් උදව් වෙනවා. මෝහ මූලය දෙකටම උදව් වෙනවා. එතකොට 8වෙනි අකුසලය අභිජ්ජා, 9වෙනි අකුසලයේ ව්‍යාපාද, 10වෙනි අකුසලයේ මිත්‍යා දෘෂ්ටියයි. දැන් බලන්න ඕක තමයි අකුසල් 10. එතකොට දැන් ඔයිට සමාන්තරව තමයි ධර්මයේ කුසල් 10 පෙන්වන්න කරන්නේ. දැන් උදාහරණයක් විදියට පළවෙනි අකුසලයේ මොකද්ද? සතුම් මැරීම. පළවෙනි කුසලයේ සතුම් මැරීම කියන්නේ කායික ක්‍රියාව. කයින් කරන්න ඕනේ වැඩ. කාය කර්මයකින් වෙන එක. පළවෙනි කුසලය කියලා ධර්මයේ හඳුන්වන්නේ සතුන් නොමරා කරන ඕනම කායික ක්‍රියාව. සතුන් නොමරා කරන කායික ක්‍රියාව. දැන් මේ කායික ක්‍රියාවකට කියන්නේ එතකොට කුසලිය. පළවෙනි කුසලිය. එතකොට දෙවෙනි අකුසලිය මොකද්ද? හොරකම් කිරීම. අන්සතු දේ ගැනීම. අන්ත දෙය තියෙන හොරෙන් ගන්නවා, බලෙන් ගන්නවා. තමාගේ කරගන්න යනවා. ඉතින් ඕකෙන් වලකින්න බැලේ කියන්නේ ඒක වෙනව හැමෝටම. එහෙම වෙන්නේ නැති සත්වයෝ ඉන්නේ දැන්, අකුසල් නැති සත්වයෝ. දැන් හොරකම් කරන්න නෑ සාමාන්‍යයෙන් දෙවියෝ. මිනිස්සු හොරකම් කරනවා. ඕන මහන්සියෙන් හොරකම් නොකර ඉන්න ඕනේ මිනිස්සු ජීවත් වෙනවා. උප්පත්තියෙන් ඒකට හැකියාව තියෙනවා. දැන් කොහොම හරි දෙවැනි අකුසලය හොරකම් කිරීමයි. එහෙනම් දෙවැනි කුසලයත් හොරකම් නොකිරීමයි. තුන්වැනි අකුසලය කාමයේ වර්ධව හැදිරීමයි. මේ මනුස්ස කමේ තියෙනවා සම්මත විලාසය. ඒකෙන් පිට තියෙන දේවල් අකුසලයක් විදිහට ධර්මයෙන් පැහැදිලි කරනවා. ඒ විදිහයෙන් වැලකෙන එක කුසලයක් විදිහට හරිනවා. බොරු කියන එක හතරවෙනි අකුසලය. වචන කතා කරනවා බොරු නොවනේවා. එතකොට ඒක හතරවෙනි කුසලයයි. බොරු කීමේ වැළකීම කුසලිය. ඒ වගේම පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා කියන ඒවා වචනින් කරන අකුසල්. ඒවෙන් වැළකීම වචනින් කරන කුසල්. එහෙනම් අපිට වචන කතා කරන්න පුළුවන් වුණාට
ඒ වචන කුසලයේද අකුසලයේද කියලා අපි වෙන් කරගන්නේ ওই විදිහට. දැන් අටවෙනි අකුසලය අභිජ්ජා කියලා මම කිව්වා. ඒ වගේම අටවෙනි කුසලය ධර්මයේ හඳුන්වන්නේ අනබිජ්ජා. අභිජ්ජා වලට විරුද්ධදේ. ඒ වගේම නවවෙනි අකුසලය ව්‍යාපාද. නවවෙනි කුසලය අව්‍යාපාදයි. දහවෙනි අකුසලය මිත්‍යා දෘෂ්ටියයි. එතකොට දහවෙනි කුසලය සම්මා දිට්ඨියයි. හැබැයි මෙතන දහවෙනි කුසලය සම්මා දිට්ඨිය කිව්වම ලෝකෝත්තර සම්මා දිට්ඨිය නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය. සංසාරයේ හදන සම්මා දිට්ඨියක් ගෙනයි. එතකොට මිත්‍යා දෘෂ්ටියත් සංසාරයේ හදනවා, ලෞකික සම්මා දිට්ඨියත් සංසාරයෙන් නිර්මාණය කරනවා. නමුත් ඒක සම්මාදිට්ඨියෙන් හදන ලෞකික සම්මාදිට්ඨියෙන් හදන සංසාරයේ හොඳ සංසාරය. සංසාරයේ හොඳ නරක දෙකක් තියෙනවා. දැන් මනුස්සත්වයේ උපදුනේ ඔයගොල්ලෝ මේ හැමෝම ඉපදිලා තියෙන්නේ ඔය ලෞකික සම්මාදිට්ඨියෙන්. සම්මාදි මිත්‍යා දෘෂ්ටිය හරහා ජනිත වූ දෙයකින් උප්පත්තිය ජන්මයක් ලැබුවෝ කවුරු හරි. එයාට උප්පත්ති හිය හිමි වෙන්නේ අනිවාර්යයෙන්ම සතරපයි. දැන් ඒක නිසා මෙතන දේවත්වය කාම සුගතිය කියනවා. කාම ලෝකේ තියෙනවා කාම සුගතිය කියලා જાතියක් හඳුන්වලා. මේ කාම සුගතිය නිර්මාණය කරන්න එතකොට ලෞකික සම්මාදිට්ඨියක්. කාම සුගතිය කියන්නේ මනුස්සත්වය හා දේවත්වයයි. ඒ වගේම බ්‍රහ්මත්වය නිර්මාණය කරන්නේ කම්මසගත සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨිය තව මතක තියාගන්න ඕනේ. හැමෝම ධර්මයේදී ලෞකික සම්මාදිට්ඨිය තව නම පැහැදිලි කරනවා, භාවිතා කරනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. මොකද මේකේ කර්මයක් කරන සම්මාදිට්ඨිය. ලෞකික ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි. දැන් එතකොට 10 කුසලය සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය. දැන් තේරෙන්නේ නැති මා හිතන්නේ කුසල් 10 මොකද්ද අකුසල් 10 මොකද්ද කියලා. එතකොට කුසල් 10 පැහැදිලි කරා, අකුසල් 10 පැහැදිලි කරා. දැන් මේ විදිහට බැලුවම දැන් මේ පින්වතුන්ට දැන් ඉගෙන ගන්න ඕනේ මොකද්ද? ඉගෙන ගන්න ඕනේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 10යි මේ කුසල් 10යි අකුසල් 10යි අතර මොන හරි සම්බන්ධයක් තියෙද? සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධය අපි හොයාගන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා. මේ අකුසල් 10 අනුපිළිවෙලට තමයි මේ අංග නිර්මාණය කරලා තියෙන්නේ, නිවෙලා තියෙන්නේ. මේ අකුසල් 10 හෝ කුසල් 10 අන්තර්ගත වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල්ම අංග 5 තුල. මුල්ම අංග 5 තුල. ඒ කියන්නේ දැන් බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල්ම අංගය මොකද්ද? දිට්ඨිය. මුල්ම අංගය දිට්ඨිය. දෙවෙනි අංගය සංකප්ප. තුන්වෙනි අංගය වාචා. හතරවෙනි අංගය කම්මන්ත. පස්වෙනි අංගය ආජීව. දැන් ඊට පස්සේ තියෙනවා අංග තව තුනක්. මොනවද ඒ? සති සමාධි වායාම සති සමාධි අවසාන අංග තුන. දැන් මේ පිළිවෙල බලන්න මේ මං කියවනේ අර අකුසල් 10යි කුසල් 10යි ගැන. ඔයගොල්ලෝ නිකන් අවසාන 10 අකුසලිය උඩින් ලියා ගන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ලියන්නේ උඩට ලියන්නේ පළවෙනි අකුසලනේ, පළවෙනි අකුසලේ සතුන් මැරීම. මෙහෙම නෙමෙයි. පළවෙනි අකුසලේ යටින්ම ලියන්න. මොකෝ හරි ලිව්වා කියන්න බෝඩ්ඩේ. ඒතර උඩම තියෙන අකුසලේ මොකද්ද? උඩම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන 10 අකුසලයයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගය තුල
පළවෙනි අංගය මොකක්ද? දිට්ඨිය. එහෙනම් පළවෙනි අංගය තුල අන්තර්ගත අකුසලයක් තියෙනවා. ඒ අකුසලය තමයි මිත්‍යා දෘෂ්ටිය. දහවෙනි අකුසලය. එහෙනම් පළවෙනි අංගය හැදිලා තියෙන්නේ දහවෙනි අකුසලයෙන්. හෝ පළවෙනි අංගයේ දිට්ඨියනේ. දහවෙනි අකුසලයෙන් හෝ දහවෙනි කුසලයෙන්. ඒකට දිට්ඨියට අයිති කුසල් පාක්ෂික භාවයක් තියෙනවා, අකුසල් පාක්ෂික භාවයක් තියෙනවා. කුසල් පාක්ෂික භාවය තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය. අකුසල් පාක්ෂික භාවය තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒකට දැන් බලන්න පළවෙනි අංගය තුලය එක අකුසලයක් හා එක කුසලයක් අන්තර්ගතයි. ඒ කුසලය ධර්මානුකූලව නම් කරන්නේ දහවෙනි කුසලය, දහවෙනි අකුසලය. ඔන්න පළවෙනි අංගය. ඉතින් මේ අංග ටික පාඩම් කරලා විභාගෙ ලියුවා කියලා වැඩක් ඇති වෙන්නේ නැහැ කාටවත්. කුසලිය අකුසලියක් ගැනත් දැනගන්න ඕනේ. දැන් දෙවෙනි අංගය සංකප්ප. මේක සංකප්ප කියන්නේ ditthi කියන්නේ පාලියෙන් පාලි වචනයක්. ඔකේ මම පැහැදිලි කරන්නේ සිංහලින් ගත්තාම මොකද දැක්ම. ඒක දැක්ම තුල තියෙනවා මිත්‍යා දෘෂ්ටිය කියන අකුසලිය තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කම්මසගත සම්මාදිට්ඨිය කියන කුසලයේ තියෙන්න පුළුවන් දැක්ම තුල. පළවෙනි අංගය තුල. දෙවෙනි අංගය සංකප්ප. මේ සංකල්පනා කියන එකයි, සිතුම් පැතුම් කියන එකයි. දැක්ම නෙවෙයි මේ සිතුම් පැතුම්. එතකොට සංකල්පනාවල අකුසල් දෙකක් අන්තර්ගතයි. එහෙනම් අකුසල් දෙකක් අන්තර්ගත නම් අනිවාර්යයෙන්ම සංකල්පනාවල කුසල් දෙකත් අන්තර්ගත වෙනවා. එතකොට ඒ අකුසල් දෙක තමයි සංකල්පනාවල අන්තර්ගත අකුසල් දෙක තමයි අභිජ්ජා ව්‍යාපාද කියන්නේ. එහෙනම් දෙවෙනි අංගය තුල අන්තර්ගත අකුසල් දෙක අභිජ්ජා ව්‍යාපාදයි. ඒ වගේම දෙවෙනි අංගය මත අන්තර්ගත කුසල් දෙක අනභිජ්ජා අව්‍යාපාදයි. ඔන්න දැන් තේරුණාද? මං කිව්වා දැන් අකුසල් තුනක් කිව්වා, කුසල් තුනක් කිව්වා. දහවෙනි අකුසලිය අන්තර්ගත වෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන පළවෙනි අංගය තුල, දිට්ඨිය තුල. අටවෙනි හා නවවෙනි අකුසල් දෙක අන්තර්ගත වෙනවා දෙවෙනි අංගය තුල, සංකප්ප. සංකල්පනා වශයෙන් තියෙන අකුසල් තමයි අභිජ්ජා ව්‍යාපාද. සංකල්පනා වශයෙන් තියෙන කුසල් තමයි අනභිජ්ජා ව්‍යාපාද. ඊට පස්සේ තුන්වෙනි අංගය තමයි අකුසල් වැඩිම සංඛ්‍යාවක් අන්තර්ගත. එහෙනම් තුන්වෙනි අංගය තුල තමයි කුසල් වැඩිම ගාණක් අන්තර්ගත වෙන්නේ. මොකද සමානව මේක බෙදෙන්නේ. වාචා, තුන්වෙනි අංගේ වාචා. වචනිය තුලින් වචන තියෙන්නේ එක්ක කුසලයක් නැත්නම් අකුසලයක්. ඉතින් කුසලයක් විදිහට වචන හතරක් තියෙනවා. අකුසලයක් විදිහට අවචන හතරක් තියෙනවා. හතර වර්ගයක් තියෙනවා. හතරක් නෙවෙයි, හතර වර්ගයක්. එතකොට මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන මේ අකුසල් හතරම තුන්වෙනි අංගය වන වාචා තුල අන්තර්ගත වෙනවා. එහෙනම් මුසාවාදා වලින් වැළකීම, පිසුනා වාචා වලින් වැළකීම, පරුසා වාචා වලින් වැළකීම, සම්පප්පලාපා වලින් වැළකීම කියන කුසල් හතරත් තුන්වෙනි අංගය තුල අන්තර්ගතයි. දැන් එතකොට දැන් මේ වෙනකොට කිව්වා අපි අකුසල් හතක්. දහයේ ඉඳලා අනුපිළිවෙලට හතක් ආවා. දැන් තව තුනක් තියෙනවා. ඒ අකුසල් තුන තමයි කායික අකුසල් තුන. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමී වර්ධනය හැසිරීම. මේ අකුසල් තුන කායික ක්‍රියා හින්දා මේ කායික ක්‍රියාවට අදාළ හතරවෙනි අංගය හා පස්වෙනි අංගය. ඒ කියන්නේ කම්මන්ත විදිහට කායික ක්‍රියා තියෙනවා, ආජීව විදිහට කායික ක්‍රියා තියෙනවා. එහෙනම් මේ අකුසල් තුනම එන්න පුළුවන් කම්මන්ත ගණයටත් එන්න පුළුවන් ආජීව වශයෙන් එන්න පුළුවන්. එහෙනම් කම්මන්ත කියන එකේ තියෙනවා සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධව හැසිරීම කියන අකුසල් දරුවෝ. ආජීව වශයෙන් තියෙනවා. එතකොට හතරවෙනි
අංගය තුල හා පස්වෙනි අංගය තුල මේ අකුසල් තුනක් අන්තර්ගතයි. දැන් එතකොට ප්‍රශ්නයක් එනවා මේ කම්මන්ත ආජීව කියන්නේ මොනවද කියන එක. මේ දෙකම ගත්තම කායික ක්‍රියා. වචන නෙවෙයි මේ, සිතුම් පැතුම් නෙවෙයි මේ. කම්මන්ත කියන්නේ සිතුම් පැතුම් නෙවෙයි, වචන නෙවෙයි. කායික ක්‍රියා. ආජීව කියන්නේ කායික ක්‍රියා. හැබැයි අනික් ඔය සමාන්තර එදා තිබුණු වෙනත් ආගම්වල මේ ආජීවය කියලා වෙනම අරගෙන නැහැ. කම්මන්ත විතරයි අරන් තියෙන්නේ. ජෛන ආගමේම කම්මන්ත. මේක තමයි විස්තර වෙන්නේ. මේ අංග මේ විදිහට විස්තර කරා ඒගොල්ලොත් ඒක ආජීවයක් ගන්න නැහැ. බුදුහාමුදුරුවෝ මේක ආජීව කියලා ඒ කායික ක්‍රියා දෙකට කඩනවා කම්මන්ත ආජීව කියලා. හැබැයි දෙකේම දෙකම තුල මේ දෙක තුල මාන්තරගත වෙන්න පුළුවන් අර කායික අකුසල් තුන හෝ කායික කුසල් තුන. ඒකට ආජීවය කියන්නේ මොකටද? ධර්මයේ කම්මන්තය කියන්නේ මොකටද කියලා දැනගන්න ඕනේ. ආජීවය කියන්නේ දිවි පැවැත්මට පමණක් සිදු කරන කායික ක්‍රියා. මේක ආජීව. ආජීව කියන්නේ දිවි පැවැත්ම. කම්මන්ත කියන්නේ එහෙම නැතුව ඕනම දෙයකට කරන කායික ක්‍රියා. දීපවත්කට උදාහරණයක් විදිහට දැන් අපිට ජීවත් වෙන්න කෑම කන්න ඕනේ. කෑම කන එක කම්මන්තයක් විදිහට නෙමෙයි බලන්නේ, ආජීවයක් විදිහට. නොකයි හිටියොත් මැරෙනවා. වතුර බීවේ නැත්නම් මැරෙනවා. හැබැයි හුස්ම ගත්තේ නැත්නම් මරනවා කියන්නේ හුස්ම ගැනීම කම්මන්තයකුත් නෙවෙයි ආජීවියකුත් නෙවෙයි. ඒක කායික ක්‍රියාවක් විදිහට නෙමෙයි සිදු කරන්නේ. ඒ කායික ක්‍රියා විද්‍යාවෙන් කිව්වට, ජීව විද්‍යාවෙන් කිව්වට ධර්මයට අදාළ නෑ. කයින් කරන වැඩක් වෙන්න ඕන කායික ක්‍රියාව. කයේ ඉබේම සිදු වෙන දේවල් කායික ක්‍රියා විදිහට ධර්මයේ සලකන්නේ නෑ. ඒක බීජ නියාමයේ හෝ ඍතු නියාමයේ විදිහට සම්ම ස්වරූපයක් නැහැ. දැන් කොහොම හරි එතකොට ආජීවය කියන්නේ දිවි පැවැත්මට විතරක් භාවිතා කරන්නේ. ජීවත් වෙන්න විතරක් කරන ඒවා. කායික ක්‍රියා වෙන්න ඕනේ. දැන් මෙහෙම එකක් ඇයි වෙන් කරේ කියලා පොඩ්ඩක් දැනගැනීම වැදගත් වෙනවා. නැත්නම් නොයේ ප්‍රශ්න Tamanටම එන්න පුළුවන්. බුදුහාමුදුරු මේක වෙන් කරේ. දැන් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ වර්ග දෙකක් ඉන්නවා. විහි ශ්‍රාවකය හා පැවිදි ශ්‍රාවකයෝ. දැන් බුදුහාමුදුරුවන්ගේ පැවිදි ශ්‍රාවකයන්ට ඔය උපසම්පදා සීලයේ හැම තියෙන ශික්ෂාපද විශාල සංඛ්‍යාවක අන්තර්ගතය බැලුවම කම්මන්ත විදිහට නෙමෙයි, කම්මන්ත අතහරින්න කියනවා. ආජීව විතරක් පවත්වන්න කියනවා. ජීවත් වෙන්න කායික ක්‍රියා විතරක් යොදා ගන්න. එතකොට නිවන් මාර්ගය, ආරෂ්ඨාංග මාර්ගයේ වඩන්න ලේසි. දැන් ගිහි පින්වතුන්ටත් බුදුහාමුදුරුවෝ ඔය උපදේශ දෙනවා. හැමදාම නෙමෙයි, gedaddi නෙමෙයි, ගෘහස්ථ අවස්ථාවේ නෙමෙයි අටසිල් සමාදන් වුණා. දැන් මේ වැඩසටහනට සහභාගී වෙලා අටසිල් සමාදන් වෙලා ඉන්න මේ පින්වතුන්ගේ වැඩිපුර ශාරීරික ක්‍රියා, කායික ක්‍රියා ඇති ඒවා ආජීව වලට වැදගත් වෙනවා. ආජීවයට ඕනේවා දානි වළඳනවා, ගිලම්පස වළඳනවා. ඒ වගේ බොහොම සරල කායික ක්‍රියා ටිකකට තමයි අපි දැන් යොමු වෙන්නේ. ඒ ආජීවය. දැන් තේරෙන්නේ නැති එහෙනම් මේ අකුසල් 10යි කුසල් 10යි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග මුල් අංග පහ තුලයි අන්තර්ගත. එතකොට තව තියෙන අංග තුනක්. අවසාන අංග තුන. ඒවැක් කුසලයක් අන්තර්ගතත් නැහැ, අකුසලයක් අන්තර්ගතත් නැහැ. මොනවද ඒ අංග තුන? වායාමය, සතිය, සමාධිය. වායාමය කියන්නේ පාලි වචනයක්. ඕක සිංහල අර්ථයේ උත්සාහය. සතිය කියන්නේ පාලි වචනයක්, ඒක සිංහල අර්ථය සිහිකල්පනාව. සමාධිය කියන්නේ පාලි වචනයක්, ඔකේ සිංහල අර්ථය එකඟකම, සිතේ එකඟකම. එතකොට දැන් මේ අංග තුන
ගත්තම් වායාම සති සමාධි තුල කුසලයක් අන්තර්ගතත් නෑ අකුසලයක් අන්තර්ගතත් නෑ. හැබැයි වායාමයේ කුසල් පාක්ෂිකත් වෙනවා වෙලාවකට ඒ වගේම අකුසල් පාක්ෂිකත් වෙනවා. එහෙනම් දෙකටම පොදු එකක් නේ. කුසලත් නෙමෙයි උත්සාහයේ උත්සාහය පොදුයි. කුසලයටත් උත්සාහය තියෙන්න පුළුවන් අකුසලයට තියෙන්න පුළුවන්. සිහි කල්පනාව කියන එක කුසලිය හරහත් වෙනවා අකුසලිය හරහත් වෙන්න පුළුවන්. ඒකින්ද මේ අකුසල් 10යි කුසල් 10යි අන්තිමාංග තුන තුල අන්තර්ගත නැහැ. දැන් ඒකත් දැනගන්න. දැන් එහෙමනම් එක දෙයක් පැහැදිලි ඇති. ආරෂ්ඨාංග මාර්ගයේ නිකම්ම අංග 8ක් නෙමෙයි මේකේ. බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන අකුසල් 10 හා කුසල් 10 මේ අංගවල අන්තර්ගත වෙන අනුපිළිවෙල දැන් මම කියා දුන්නා. පළවෙනි අංගයේ ද්විතිය තුල එක අකුසලයක් උයි එක කුසලයක උයි අන්තර්ගතයි. මොනවද ඒ අකුසලයේ මිත්‍යා දෘෂ්ටිය කුසලිය මොකද්ද? කම්මස්සගතා සම්මා දිට්ඨියයි. සංකප්ප කියන දෙවෙනි අංගය තුල අකුසල් දෙකක් අන්තර්ගතයි. මොනවද ඒ? අභිජ්ජා ව්‍යාපාද. ඒ වගේම සංකල්පනාවල සමහර විට මේ දෙක කුසලයේ තියෙන වෙලාවේ අකුසලයේ නෑ අකුසලයේ තියෙන කොට කුසලයේ නෑ. ඔය දෙක එකවරකට එකයි. වරකට එකයි. එක්ක කුසලයේ එක්ක අකුසලයේ. දැන් සංකල්පනාවල තියෙන අකුසල් දෙක. ඒකත් වරකට එකයි. දැන් සංකල්පනාවල අභිජ්ජා හටගත්තම ඒ සංකල්පනාව තුල කවදාවත් ව්‍යාපාදේ හටගන්න බෑ. වෙන සංකල්පනාවක ඊට පස්සේ ඇති වෙන සිතක ඇති වෙන්න පුළුවන්. ඒතන වරකට එකයි. දැන් වාචාවල බොරු කීම කියන මුසාවාදයේ තියෙනකොට ඒ වචනේ කවදාවත් පරුසා වාචා සම්පප්පලාපා ආදී අනික් අකුසල් වෙන්නේ නැහැ. වරකට එකයි. දැන් ওই විදිහට තමයි මේ කුසල් 10 අකුසල් 10 මේ අංග පහ තුල අන්තර්ගත වෙන්නේ. දැන් එතකොට එක දෙයක් පැහැදිලි. තව දැන් බලමු. තව මේ ආරියසංග මාර්ගයේ උඹ දන්න අය දන්නෝ මේක නම් ඔය අකුසල් 10 කුසල් 10 අන්තර්ගත වෙන එක නම් වැඩි දන්නේ නැතුව ඇති කොහොමද කියලා. නමුත් ඔය විභාගෙට එහෙම ලකුණු ගන්න පාඩම් කරලා එහෙම නම් ඇති මේ ආරියසංග මාර්ගයේ නම් කරන්ඩ විභාගෙට අහන ප්‍රශ්න තියෙනවා. දහම් පාසල්වල ලංකාවේ නම් පාසලේ බුද්ධ ධර්මයේ විෂයමාලාවේ ආරියසංග මාර්ගයේ නම් කරන්ඩ එක ප්‍රශ්නයක්. ඒකේ තව කොටසක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ශික්ෂා තුනට වෙන් කරන්න. එහෙනම් දැන් එතන ඒවා කරලා දිනවා අපි. ශික්ෂා තුන කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. එහෙනම් මේ අංගාටමයි මේ ශික්ෂා තුන කියන්නේ. සීල ශික්ෂාවට මේ අංග 8න් 3ක් අන්තර්ගත වෙනවා. 3ක් අයිති සීල ශික්ෂාවට. ඒ වගේම මේ අංග 8න් 3ක් අයිති වෙනවා සමාධි ශික්ෂාවට. ප්‍රඥා ශික්ෂාවට තව ඉතුරු අංග 2ක් අන්තර්ගත වෙනවා. එතකොට උඩින්ම තියෙන්නේ මොනවද? දිට්ඨි සංකප්ප. මේ මුල් අංග 2 ශික්ෂාවලට අපි මේක අංග 8 වෙන් කරොත් දිට්ඨි සංකප්ප කියන අංග 2 ප්‍රඥා ශික්ෂාවයි. ඒ කියන්නේ මේ අංගවල ලක්ෂණය ප්‍රඥාව තුලයි තියෙන්නේ. දැන් ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති හින්දා අපි ගැටළු වෙනවා මෙතන. අපි හදාගන්නේ ප්‍රඥාව කියලා පාලියෙන් කිව්වම මේ දැන් ඔය පාලි පාට අරගෙන අපි දන්නේ විදිහට ප්‍රඥාව කියන්නේ සිංහලෙන් උගච්චම කියනවා වගේ එකක් කියලා. ඒක වැරදි සම්පූර්ණ. ප්‍රඥා කියන පාලි වචනේ සිංහල අර්ථයේ අවබෝධය කියන එකයි. ප්‍රඥා කියන එකේ සිංහල අර්ථයේ අවබෝධය. මේ උගච්චම කියන එක මේකට අදාළ නැහැ. මේ උගච්චම හුඟක් වෙලාවට භාවිතා වෙලා තියෙන්නේ මේ වාචා කම්මන්ත ආජීවතුනි.
ප්‍රඥා කියන්නේ අවබෝධ කරගන්න. ඒකේ තේරුම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වල දැන් ධිට්ඨිය කවදාවත් අවබෝධ කරගන්නවා හැර වෙන කිසි දෙයක් කරන්න පුළුවන් එකක් නෙමෙයි කියන එක. ධිට්ඨිය තුළ මොනවා හරි විද්‍යාවක් තියද ධිට්ඨියක් කියන එක අවබෝධයේ සඳහා කියන එක. ධිට්ඨිය කියන එක රකින්න පුළුවන් එකක් නෙමෙයි. ධිට්ඨිය මේ ධිට්ඨිය කියන එක වඩන්න පුළුවන් එකක් නෙමෙයි. අවබෝධ කරගන්න විතරක් පුළුවන් එකක්. ඒ කියන්නේ දැන් හරියට අපි මේ දැන ගැන ධර්මානුකූලව බලනවා නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 ඒ අංග බෙදිලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලානේ අපි දන්නේ. සීලය කියන්නේ මොකද්ද? රකින්න පුළුවන් කියන අර්ථයයි. දැන් පාලියෙන් සීලය කිව්වට සිංහලට ගත්තොත් රකින්න පුළුවන් දේ සීලයයි. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක තියෙන කුසලයේ හෝ අකුසලයේ රකින්න පුළුවන්. අංග 8කේ 8ේ තියෙන අංග 3ක තියෙන ඒවා රකින්න පුළුවන්. මේ මොනවද රකින්න පුළුවන් අංග? වාචා කම්මන්ත ආජීව. දැන් වාචා කම්මන්ත ආජීව වල තියෙන අකුසලයන් රකින්න පුළුවන් අපිට කුසලයන් රකින්න පුළුවන්. හැබැයි අකුසලයේ රකින්න එක හොඳක් කියන ධර්මයේ නැහැ. ඒක හින්දා ඒක භාවිත කරන්නේ නැහැ අපි කවුරු. නමුත් අකුසල් කරන්නේ කුසල් රැකලා තමයි. ඒක අපි ඉගෙන ගන්නේ, අපි අහලා තියෙන්නේ, අපිට උපදෙස් ලැබිලා තියෙන්නේ වැඩිහිටියන්ගෙන්ද? මේ ඒ වගේ සංස්කෘතියෙන් බෞද්ධ හුරුවෙන් ලැබෙන්නේ මොකද්ද? රකින්න කියන්නේ කුසලයේ නෙමෙයි අපිට, අකුසලයේ. ඒකට අකුසලය රකින්න පුළුවන් අකුසල් තියෙන්නේ 7යි. ඒ 7 අන්තර්ගත වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ 3වෙනි, 4වෙනි, 5වෙනි අංග 3යි. වාචා, කම්මන්ත, ආජීව 3යි. එහෙනම් ඔන්න සීල කොටස ඕකයි. රකින්න පුළුවන් කියන අර්ථයයි සීලය කියන්නේ. හැබැයි කවදාවත් ඔය 6 වෙනි අංගය, 7 වෙනි අංගය, 8 වෙනි අංගය කියන්නේ වායාම, සති, සමාධි. සිංහලෙන් ගත්තම උත්සාහය, සී කල්පනාව, සිතේ එකඟකම. මෙන්න මේ තුන කවදාවත් රකින්න බෑ. මේක රකින්න පුළුවන් එකක් නෙමෙයි මේ අංග තුන. මේ අංග තුනට කරන්න පුළුවන් වඩන්න විතරයි. මේ උත්සාහය අවබෝධ කරගන්නත් බෑ. උත්සාහය අවබෝධ කරගන්න බෑ. සීකල්පනා අවබෝධ කරගන්න බෑ. ඒ වගේම සමාධිය අවබෝධ කරගන්න බෑ. රකින්නත් බෑ. කරන්න පුළුවන් එකම කෘත්‍යය මොකද්ද? මේ වායාම සති සමාධිය වලට වඩන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැන් ඔන්න එහෙමනම් ඒ වඩන්න පුළුවන් කියන අර්ථයේ පාලියෙන් කියනකොට කියනවා සමාධි කියලා. රකින්න පුළුවන් කියන එකයි සීල. දැන් තේරුණා නේද? නැතුව මේ Taman දන්නේ මේ ඉලිවෙනිල්ල මෙතන ගන්න බෑ. ඥාන පහළ විල්ලක් ගන්නත් බෑ. මේ අංගාටේ අන්තර්ගතයේ හරියට ඉගෙන ගන්න. නැත්නම් භාවනාවෙන් Tamanට ලැබෙන්නේ විකෘතියක්ම. ඒක පැහැදිලි කරගන්න වෙනවා. එතකොට වඩන්න පුළුවන් අංග තුන තමයි වායාම, සති, සමාධි. දැන් ඉතුරු වෙනවානේ මුල් අංග දෙක. මොනවද ඒ? ditthi, සංකප්ප. මේ ditthi සංකප්ප කියන අංග දෙක ගත්තොත් ඒ අංග දෙක තුල අන්තර්ගත යම් කිසි දෙයක් රකින්නත් බෑ, වඩන්නත් බෑ. එහෙනම් සීලයට අදාළත් නෑ, සමාධියට අදාළත් නෑ. ඒ අංග දෙකට කරන්න පුළුවන් එකම දේ තමයි අවබෝධ කර ගැනීම. දැන්
එහෙමනම් දැන් තේරෙනවා නේද? අවබෝධ කර ගැනීම කියන සිංහල අර්ථය දෙන පාලි වචනය ප්‍රඥා. එහෙම නැතුව තමන් ඉගෙන ගත්ත විෂය කරුණට ප්‍රඥා කියන්නේ නැහැ ධර්ම. තමන් ඉගෙන ගත්ත දෙයට කියන එක නෙමෙයි ප්‍රඥාව. ඒ වුණාට උගත්තු ගහගන්නේ බෝඩ් එක කොහොමද? ප්‍රඥා නරායන් රතනං. ප්‍රඥාව විතර ප්‍රඥාවක් නෑ කියන එකේ පාලි පාඨය. නමුත් ඒක අපි තේරුම් ගන්න උගච්ඡම විතර මැණිකක් වෙන ලෝකේ නෑ කියලා. ඒක වැරදි. ප්‍රඥාව කියන්නේ මෙතන ගැඹුරු අර්ථය. ඉතින් මේ දේ දැනගෙන ඉන්න වෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අංගාටමං සීල කොටස මොකද්ද? සමාධිය කොටස මොකද්ද? සමාධිය කියන්නේ වඩන්න පුළුවන් කියන්නේ වඩන්න පුළුවන් අංග කොච්චරක්ද? ඒ වගේම අවබෝධ කරගන්න පුළුවන් අංග කොච්චරක්ද කියලා පැහැදිලි කරා. දැන් ඔයගොල්ලොත් මුල් පොඩි කාලේදී කරේ ඕකම තමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් කරනවා සීල සමාධි ප්‍රඥාව වලට වෙන් කරනවා. ලකුණු හම්බුණා. ඇති පළක් නැහැ. ලකුණු දීපු මිනිහට ඇති පළකුත් නැහැ. ලකුණු ගත්ත මිනිහට ඇති පළකුත් නැහැ. මොකද ලකුණු ගන්න දීපු එක නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවන් දකින්න වඩා ගන්න දීපු එක. එතකොට වැඩෙන ආකාරය හරියට දැනගන්න නම් ලකුණු අරගෙන වඩා ගන්න බෑ මේක. බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්ම මාර්ගයේම ඉස්සරහට යයි. දැන් බලමු අපි ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්න නමේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න අනුපිළිවෙලක් තියෙන්න ඕනේ. මේ ඉස්සෙල්ලම දිට්ඨිය වඩන්න බෑ කාටවත්. ඉස්සෙල්ලම අවබෝධ කරගන්නේ ටික වඩා ගන්න බෑ. ඒ වගේම ඉස්සෙල්ලම වඩා ගන්න බෑ අර සමාධි කොටස ටික. මුලින්ම වඩන්න පුළුවන් කියන්නේ රකින්න පුළුවන් ටික. ඒ රකින්න පුළුවන් ටිකේ රකින්න කියන්නේ කුසලයේ නෙවෙයි බුදුහාමුදුරුවෝ. දැන් වාචා, කම්මන්ත, ආජීව රකින්න පුළුවන් අංග තුනයි. වාචාවල අකුසල් හතරක් අන්තර්ගතයි. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා. කම්මන්ත ආජීවවල අකුසල් තුනක් අන්තර්ගතයි. මොනවාද? සතුම් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධනය කිරීම. දැන් වාචා වැඩුණා. වැඩුණා කියන අර්ථය එන්නේ නිවන් දකින්න සුදුසු තත්ත්වයට සැකසුනොත් මේ අංගයක්. ඒකට කියනවා වැඩුණු අංගයක් කියලා. නිවන් දකින්න සුදුසු තත්ත්වයට එකාංගයක්පත් වුණොත් ඒක වැඩුණු අංගයක්. මේ වැඩුණු අංගයක් කියන්නේ නිවන් දකින්න සුදුසු තත්ත්වයටපත් වෙච්ච අංගයට විශේෂ පදයක් දීලා තියෙනවා ධර්මයේ. සම්මා කියන්නේ. දැන් වාචා කියන්නේ තුන්වෙනි අංගය. ඒකේ වැඩිච්ච අංගයට කියනවා සම්මා වාචා. එතකොට හතරවෙනි අංගය කම්මන්ත, නිවන් දකින්න සුදුසු තත්ත්වයට වැඩිච්ච අංගයට ධර්මයේ කියනවා සම්මා කම්මන්ත. අන්න වැඩුනම දෙන පදේ. එතකොට වැඩිලා නැත්නම් ඒකේ අකුසලයේ අන්තර්ගත වෙනවා. දැන් කොහේ හරි වාචා කියන එක සම්මා වාචා තත්වයටපත් වෙනවා. වචන නැති වෙලා නෙවෙයි සම්මා වාචා වෙන්නේ. ඒ වාචා තුළ අකුසල හතර අන්තර්ගත වෙන්නේ නැතුව. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා නැතුව කතා කරන ඕනම වචනයක් සම්මා වාචාව. ඒ කතා කරන වෙලාවේදී එයාගේ ආරෂ්ඨාංග මාර්ගයේ එක අංගයක් වැඩිලා. ඒ වගේම තමන්ගේ කායික ක්‍රියා තියෙනවා. ඒක මං කිව්වා ආජීව කම්මන්ත දෙකම කායික ක්‍රියා කියලා. එතකොට දෙකම එකට මම මේ පැහැදිලි කරන්නේ. ආජීවයි කම්මන්තයි දෙකක් නෙමෙයි එකක් විදිහට. එතකොට කම්මන්ත ආජීව කියන කායික ක්‍රියාවල සතුම් මරන්නේ නැත්නම් සොරකම් කරන්නේ නැති කායික ක්‍රියාවක් නම් කාමී වර්ධව හැසිරෙන්නේ නැති කායික ක්‍රියාවක් නම් ඒ අවස්ථාවේ සිදු කරන්නේ කායික ක්‍රියාව වැඩිච්චි කායික ක්‍රියාවක්. ඒ කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත හෝ සම්මා ආජීව වෙනවා. ඒ කායික ක්‍රියාවක් තියෙනවා.
එතන ඒ ක්‍රියාව තුල නෑ සතුන් මැරීම හෝ හොරකම් කිරීම හෝ කාමී වර්ධන හැසිරීම. එහෙමනම් එතන ඒ තැනදී අංග දෙකක සම්මා ගුණය තියෙනවා කියලා ධර්මානුකූලව දැනගන්න. මොනවද ඒ? සම්මා කම්මන්ත සම්මා ආජීව. දැන් මේ වෙලාව ගත්තා. දැන් මිනිස්සු ගත්තම මේ සාධාරණව මේ පන්සිල් රැකගෙන ජීවත් වෙන මිනිස්සෙගේ හැම වෙලේම වචනය වුණත් සම්මා වාචා වෙනවා. එයි පන්සිල් කැඩෙන වෙලාවේදී තමයි මේක වෙනස් වෙන්නේ. දැන් පන්සිල් වලට නැති අර සම්පප්පලාප වගේවත් නැති වෙන්න ඕනේ. සම්මා වාචා වෙනවා. ඒ කියන්නේ වචනයෙන් කරන අකුසල් හතරම නැත්නම් අනිත් කතා කරන සියලුම වචන තුල සම්මා වාචා ගුණය තියෙනවා. ඒ වගේම කායික ක්‍රියාවලදී සතුන් මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, කාමී වර්ධව හැතිරෙන්නේ නැති හැම විටම සම්මා කම්මන්ත සම්මා ආජීව තියෙනවා. දැන් නිකමට බලන්න මේ පින්වතුන් දැන් කතා නොකර නිස්සද්දෝ බනහන. ඒක කතා නොකර ඉන්න වෙලාවේ අනිවාර්යෙන් සම්මා වාචා තියෙනවා. ඒක තමයි මම කිව්වේ මුනිවත රැකීම වැදගත් මේ දෙන්නේ. ඒ වචනයක තුලින් අකුසලයක් නැහැ. එතකොට අකුසලයක් නැහැ. දැන් අපිට ඕනකම තියෙන සම්මා ගුණයට එනවා කියන්නේ කුසලයේ තිබුණේකටම නෙවෙයි. අකුසලේ නැති කිරීමේ අංගයතුන. වැදගත් වෙන්නේ නිවන් දකින්න ඒකේක අංගයේ අන්තර්ගත අකුසලයේ නැති කිරීමයි. කුසලයේ පවත්වා ගැනීමම නෙමෙයි. මේක දෙක. කුසලයේ පවත්වා ගන්න උත්සාහය තුල අකුසලයේ බලය අඩු වෙන එක වෙනම කතාවක්. නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම තුල හුඟක් වෙලාවට සිදු වෙන්නේ අකුසලයේ අහක් කිරීමයි. එතකොට වාචා තුල අන්තර්ගත අකුසල් හතර අහක් වෙනකොට සම්මා වාචා වෙනවා. කම්මන්ත ආජීව වල අන්තර්ගත අකුසල් තුන අහක් වෙනකොට සම්මා කම්මන්ත සම්මා ආජීව වෙනවා. දැන් මේ පින්වතුන්ගේ මේ මොහොත මේ ජීවත් වෙන කාලය මේ බණහන කාලය දිහා බැලුවම බලන්න කතා කරන්නේ එහෙනම් සම්මා වාචා තියෙනවා. කතා කරන්නේ නැති හින්දා නිවේ සම්මා වාචා ගුණය ආවේ. අකුසල් වචනෙන් සිදුවෙන අකුසල් හතර නැති හින්දා. එතකොට ඊගාවට දැන් කම්මන්ත ආජීව දැන් බණ අහන්න දැන් කාටෝ ඔළුවෙන් හිටගෙන බණ අහන්න බෑ. ඒ වගේම දැන් බාල්කෙක අතින් ඉල්ලලා බණ අහන්න බෑ. يعني එහෙමත් ඉතින් කායික ක්‍රියාවක්. ඉල්ලලා ඉන්න එකක් කායික ක්‍රියාවක්. ඔළුවෙන් හිට ගන්න එකක් කායික ක්‍රියාවක්. ශරීරයෙන් කරන කෘත්‍යයක් නේ. ඒක තමයි කායික ක්‍රියා කියන්නේ. නමුත් මේ පැයක්මාරක් වාඩි වෙලා හොඳින් පහසුවෙන් ඉඳ ඔයගොල්ලන්ට සුදුසු ආසනයක වාඩි වෙලා ඉන්න. එහෙනම් ඔය වාඩි වෙලා ඉන්න එක මොකද්ද? ඒකක් කායික ක්‍රියාවක්. හැබැයි ඔය කායික ඔය වාඩි වෙලා ඉන්න එක ගණ වැටෙන්නේ කම්මන්ත ආජීවද? බොහෝ විට ආජීව දිවි පැවැත්මට පහසු වෙන ආකාරයට ඉරියව්වක් විදිහටයි ඔය වාඩි වීම භාවිත කරලා තියෙන්නේ. එහෙනම් ජීවත් වෙන්න ඉරියව් පවත්වන එක ඒක ආජීවය. කායික ක්‍රියාවක්. දැන් ඔය වාඩි වෙලා ඉන්න එක කායික ක්‍රියාවක් තමයි. ඒකායක ක්‍රියාව තුල තියද අර සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධව හැසිරීම ඒක තුල නෑ. එතකොට හැබැයි ඔය වාඩි වෙන්න බැරිද තත්වයකට, මිනිසෙකුට වාඩි වෙන්න බැරිද තව සතෙන් මැරෙන්න පුළුවන්? හිතාමතාම සතේ ගියඟ උඩ වාඩි වුණොත් ඌ මැරෙන්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ සල්ලි බිමට වැටුණොත් ඒක හොරකම් කරන්න යා අයිතිකාරයට පේන්නේ නැති වෙන්න වැහෙන්න වාඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම තව කාම සම්පත් විඳින්න, කාමයේ වර්ධව හැදෙන්න තව කෙනෙක් ළඟ වාඩි වෙන්නත් පුළුවන්. එහෙනම් මේ වාඩි වීම වුණත් ඔය අකුසල් ඕන එකක් කරන්න වාඩි වෙන්නත් පුළුවන් නේද? ඒරියව පවත්වන්න පුළුවන්. නමුත් දැන් මේ පින්වතුන් එහෙම එකක් ඔප්පවත්තන්නේ නැහැ නම් මේ වෙලාව ගත්තොත්
වාඩිවීම කායික ක්‍රියාවක්, එක්ක කම්මන්තයක් හෝ ආජීවයක්. මං කිව්ව වැඩියෙන් බර ආජීවයට කියලා. කම්මන්තේට වාඩි වෙනවා නම් ඉතින් ඔය රැකී රක්ෂාවලදී එන්නේ වගේ වෙන්න ඕනේ. ඒ වගේ එකක් නෙවෙයි මේක. දැන් කොහොම හරි වේවා. එතකොට කම්මන්ත කියන හතරවෙනි අංගය තුලත් අකුසල් නෑ මේ වෙලාවේ. ආජීව තුලත් අකුසල් නෑ. එහෙනම් මේ වෙලාව ගත්තොත් මේ පින්වතුන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් නම් වැඩිලා. මේක මේ වෙලාව විතරක් නෙවෙයි, ගෙදිද්දි වුණත් ජීවත් වෙනකොට හුඟක් මිනිස්සුන්ගේ මේ ගුණේ තියෙනවනම්, පන්තිල් රැකිලා තියෙනවනම්, කායික අකුසල් වාචික අකුසල් නැත්නම්, නැත්නම් සබ්බපාපස්ස අකරණං ගුණේ තියෙනවනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ එතකොටත් වැඩිලා අංග තුනක්. වාචා, කම්මන්ත, ආජීව. දැන් තේරුණාද? අපිට දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිච්ච අංග ටිකක් තියෙනවා මේ වෙලාව ගත්තත්. නොවැඩිච්ච අංග ගාන වැඩි. වැඩිච්ච අංග විදිහට තියෙන්නේ වාචා, කම්මන්ත, ආජීව. සම්මා වාචා වෙලා තියෙනවා, සම්මා ආජීව වෙලා තියෙනවා, සම්මා කම්මන්ත වෙලා තියෙනවා. නමුත් මේ වෙලාවේ කවුරුවත් ළඟ සම්මා දිට්ඨියක් නැහැ, සම්මා සංකප්පයක් නැහැ. එහෙම නැහැ. ධර්මයේ එහෙම පැහැදිලි කරන්නේ. සම්මා වායාමයේ නැහැ, සම්මා සතියේ නැහැ, සම්මා සමාධියේ නැහැ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ වෙලාවේ අංග පහක් වැඩිලා නැහැ. බණහාලා වඩා ගන්න බෑ මේවා. එහෙම. ඒ කියන්නේ අන්තර්ගත දේ අනුවයි මේ දේ සිදුවෙන්නේ. දැන් අපි කියවනේ මේ භවනාවක් වක් හරි මොකක් හරි මේ කරන දෙයින් වෙන්නේ මොකද්ද? නිවන් දකින්න මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි වීම කියන්නේ මොකද්ද? අකුසල් 10 යට නැති කර ගන්න ඕනේ. අකුසල් මුල් විනාශ කර ගන්න ඕනේ. ඕනෝගනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි වීමෙන් ලැබෙන ප්‍රතිඵල. සීල සමාධි ප්‍රඥා වලින් ලැබෙන ඵලය ඕකනේ. දැන් එහෙමනම් දැනටත් අකුසල් 10 10න් 7ක් අපි ළඟ නැහෙනේ. අංග 3ක් වැඩිලා කියනවනේ. දැන් ඊගාවට අකුසලයක් අන්තර්ගත වෙන අංගය හොයන්න ඕනේ අපි. මේ බණ අහන කොටත් අකුසල් 10මහක් වෙලා නැහැ කක්ට. විතින් විත සංකල්පනාවල දෙවෙනි අංගය තුල අභිජ්ජා හෝ ව්‍යාපාද තට්ටු මාරුවට ඇති වෙනවා. හැබැයි වාචාවල අකුසලිය හටගන්නේ නැහැ. කම්මන්තෝල අකුසලයක් හටගන්නේත් නැහැ. ආජීවවල අකුසලයක් හටගන්නේත් නැහැ. ඒක නිසා වෙන් අපේ දැන් වාචා, කම්මන්ත, ආජීව වැඩිලා. සංකල්පනාවල අකුසලිය හට ගන්නවා විටින් විට. හැබැයි කුසලියත් හට ගන්නවා. කුසලයේ අකුසලයේ තට්ටු මාරුවට ඇති වෙනවා. ඒකින් හින්දා සංකප්ප වැඩිලා නැහැ. ඒ කියන්නේ සම්මා සංකප්ප නැහැ කාටවත් දැන්. ඒ වගේම ditthiya තුල අර ditthi දෙක මාරු වෙනවා. මිත්‍යා දෘෂ්ටියයි කම්මසගත සම්මා දිට්ඨියයි. ඒකින්ද එතන ditthiya වැඩිලක් නැහැ. උත්සාහය මං කියවනේ කුසල් පාක්ෂික වෙනවා. විතක උත්සාහය විතක අකුසල් පාක්ෂික වෙනවා. එහෙනම් අර සංකල්පනාවල අභිජ්ජා තියෙනකොට වායාමී වැඩිලා නැහැ. සම්මා වායාමී කියන්න බෑ ඒක. සංකල්පනාවල ව්‍යාපාදී හටගන්න වෙලාවේදී සම්මා වායාමී නැහැ. එන වැඩිච්ච නැති අංගයක් තමයි සංකප්ප දැන්. ඔය සංකප්ප තුල අන්තර්ගත අකුසල් දෙකනේ අභිජ්ජා ව්‍යාපාද කියන්නේ. දැන් අභිජ්ජා ව්‍යාපාද කියන සංකල්පනාවල දෙවෙනි අංගය තුල අන්තර්ගත අකුසල් දෙක යටපත් කරන්ඩ සුදුසු වෙන පරිදි උත්සාහය වෙනස් කරොත් කවුරු හරි ඒ එන්නේ උත්සාහය සම්මා වායාම වෙනවා. එහෙනම් සම්මා වායාම වෙනකොට මොකද්ද වෙන්න ඕනේ? සම්මා වායාම වෙනකොට අනිවාර්යයෙන්ම අර සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාදේ යටපත් වෙලා තියෙනවා. දැන් යටපත් වෙන්නේ නැහැ. විතක තියෙනවා විතක නැහැ. තට්ටු මාරුවකට මාරු වෙනවා. එතකොට
සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපා දහක් වුණොත් මේ මිත්‍යා දෘෂ්ටිය කියන 10 වෙනි අකුසලය තනියෙන් ඉන්න බෑ යාට. තනියෙන් පවතින්නේ නෑ. මම ඉස්සෙල්ලක් මතක් කරා. එක්කෝ අභිජ්ජාවල උදව් ඕනේ. සංකල්පනාවල අභිජ්ජා ඇති උනම් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ditthigata akusale. සංකල්පනාවල ව්‍යාපාදයේ තිබුණත් ditthigata akusale එනවා. එහෙනම් දැන් ditthිය වැඩිලා නෑ. සම්මාදිට්ඨිය නෑ අපිට. දැන් ওই විදිහට ඒ වැඩිච්ච නැති අංග දෙකක් තියෙනවා නේද? සංකල්පනාවල අකුසල් දෙක යටපත් වුණොත් අකුසල් 10ම යටපත් වෙනවත් මං කිව්වා. දැන් යම්කිසි ක්‍රමයකින් ඒක වෙනම කෘත්‍යයක්. අර රකින්න කෘත්‍යය සීල කෘත්‍යය නෙවෙයි මේ. සීල රකිලා සංකල්පනාවල අවිද්‍යාව ව්‍යාපාර දහක් කරන්න බෑ. දැන් සංකල්පනාවල නැත්නම් දෙවෙනි අංගය තුල අන්තර්ගත අවිද්‍යාව ව්‍යාපාරද යටපත් කරන්න උත්සාහයක් ගත්තොත් ඒ උත්සාහයේ කෘත්‍ය වෙන්නේ සමාධි කෘත්‍යයයි. ඒක සමාධියක් වුනේ. සීලෙන් බෑ මේක. එතකොට සමාධිය කෘත්‍ය සමාධි ශික්ෂාව හරහා තමයි සම්මා වායාමයෙන්. සම්මා වායාමයේ එනකොට සමාධිය කියලා ගුණයක් ලැබෙනකොට උත්සාහය සිහි කල්පනාවයි ඒ වගේම අවසාන අංගයේ සමාධිය කියන එකයි වායාම සති සමාධි කියන අංග තුන යම්කිසි මට්ටමකට සැකසෙන්න ඕනේ. ඒ සැකසීලා මොකද්ද ලැබෙන්න ඕනේ ඵලය? සංකල්පනාවල අවිජ්ජා ව්‍යාපාද යටපත් වෙනවා. එතකොට සංකල්පනාවල අවිජ්ජා ව්‍යාපාද යටපත් වෙන මට්ටමට උත්සාහය වෙනස් වුණොත් සිහි කල්පනාව වෙනස් වුණොත් සමාධිය වෙනස් වුණොත් ආන සමාධි ශික්ෂාව සම්පූර්ණයි. එතකොට අකුසල් 10 යටපත් වෙලා. මේ මට්ටම තමයි ආලාර කාලාම බෝධිසත්වයන්ට කියා දුන්නේ. එතකොට ආලාර කාලාමත් මේ ආරෂ්ඨාංග මාර්ගයේ වඩාගෙන හිටියා. වාචා කම්මන්තා ජීව අංග තුන සංකප්ප සම්මා සංකප්ප තිබුණා යාට. ඒ රූපාවචර ධ්‍යාන මට්ටමේ සම්මා වායාමයේ තිබුණා සම්මා සමාධියේ තිබුණා. බුදුහාමුදුරු දේශනා කරනවා සම්මා සතියේ තිබුණේ නැහැ කියලා. ඒ වගේ සම්මා සතියක් තිබුණේ නැහැ ආලාර කාලාමට. සම්මාදී ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තිබුණේ නැහැ. තිබුණේ කම්මස්සගත සම්මාදිට්ඨිය. එහෙනම් වැඩිච්ච නැති අංග දෙකක් තිබුණා. දැන් බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ ඔන්නේ වැඩිච්ච නැති අංග දෙක වඩන ආකාරය. දැන් ඒකට අදාළ වෙන ශික්ෂාව දැන් ආලාර කාලාම භාවිතා කරපු ශික්ෂාව ශික්ෂා දෙකක් භාවිතා කරා. සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව. බුදුහාමුදුරුවෝ අංග සීල ශික්ෂාවෙන් අංග තුනක් වඩා ගන්න පුළුවන්. සමාධි ශික්ෂාවෙන් තව අංග තුනක් වඩා ගන්න. එතකොට අංග 6යි 2ක් වැඩින්නේ. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා. ඉතිරි අංග දෙකක් වඩන ශික්ෂාවක්. ඒකට කියනවා ප්‍රඥා ශික්ෂාව. මේක දැනුම නෙමෙයි. උගච්ඡම නෙමෙයි. ඊට වෙනස් එක. දැන් මම කියන්නේ අද දවසේ කාලේ අපිට ඉවරලා තියෙනවා. දැන් අපි කියා දුන්න ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට කුසලයේ අන්තර්ගත වෙ නැහැටි, අකුසලයේ අන්තර්ගත වෙ නැහැටි, සීල සමාධි ප්‍රඥා වලට වෙන් වෙ නැහැටි, වැඩි කියන්නේ වැඩෙනවා කියන්නේ මොකද්ද කියලා කියා දුන්නා. දැන් භාවනා නොකරම මේ වෙලාවෙත් මේ පින්වතුන්ගේ අංග තුනක් වැඩිලා තියෙනවා. වාචා කම්මන්තා ජීව මේ දවස් පහේම ඕක පවත් ගන්න උත්සාහ ගන්න. භාවනාවේදී තමයි ඊගාව අංග වඩන් වැඩෙනවා නම් වැඩෙන්නේ. කවදාවත් සිල් රැකලා ඒක වඩන්නත් බෑ, මනහල වඩන්නත් බෑ. මනහලට වැඩින්නේ නෑ මේක. ඉතිරි අංග. සමත භාවනාවෙන් පුළුවන් වෙනවා ඉතිරි අංග තුනක් තව වඩා ගන්න. සතිපට්ඨාන වගේ විපස්සනා භාවනාවෙන් පුළුවන් ඉතිරි අංග සියල්ලම වඩා ගන්න. ඔබ තමයි බුදුහාමුදුරු පෙන්නපු භාවනාවලින් අංග 8ම වඩා ගන්න පුළුවන්. සමත භාවනාවකින් අංග 6 දක්වා වඩා ගන්න පුළුවන්. දැන් එහෙමනම් අපි ඊගාව දේශනාවලදී ඒවා පැහැදිලි කරගන්න උත්සාහ කරමු.
දැන් තමන්ගේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙන්න වෙනස් කළ යුතු අංගය තමයි වායාමය. ඒතකොට සම්මා වායාමයේ ඊගා දේශනාවේදී මම පැහැදිලි කරලා දෙන්නම්. ওই භාවනාව එක්ක බැඳෙන්නේ ඒකයි. සම්මා වායාමයයි සම්මා සතියයි කියන දෙක. ඒක වෙන්නේ කොහොමද කියලා ශාස්ත්‍රීය දෙයක් ඉගෙන ගන්න වෙන්නේ. ඒක ලැබෙන්නේ නම් හැබැයි ඉගෙන ගන්න නෙමෙයි. ඔය කරන පුහුණුව තුල. ඔය සක්මන තුල. ඒ භාවනාව තුල. ඉතින් හැමදෙනාටම මේ හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනය අවසන් කරනවා. නැවත අපි වෙනදා වගේම ලංකා වේලාවෙන් රාත්‍රී 8ට අර භාවනා සම්බන්ධව තියෙන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.